දැන් මේ තව ප්‍රශ්නයක් නිවනට කටයුතු කරන කෙනෙකුට නිවන ලබා ගැනීමට පෙර නිවන ලබා ගැනීම පෙර පින් අවශ්‍ය වේද? පෙර දරුණු අකුසල් කළ කෙනෙකුට මේ භවෙහි පින් කිරීමෙන් මේ භවෙහිම නිවන ලබා ගැනීමට නොහැකි වේද? මේ තව ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ පින් සහ පින් විපාක. පව් සහ පව් විපාක. ওই දෙක තෝරා ගන්න ඕනේ. පෙර කොයිතරම් පව් කරලා තිබෙන පුද්ගලයෙක් නමුත් ඔබේ පව් නොකරපු පින් නොකරපු පුද්ගලිය ලෝකේ නැහැ. අප්‍රමාණ පව් කරපු පව් කඳන් මේ සත්‍යය කියන්නේ. අනන්ත සංසාරයේ පතන් කරපු පව් අප්‍රමාණයි. ඒවෙන් පිරිච්ච කර්ම භවයක් අපිට සම්බන්ධයි. ඒවායේ කරපු පින් බොහෝ කොට තියෙනවා. අප්‍රමාණව ඒකෙත් තියෙනවා. අප්‍රමාණින් නම් කරපු. ඒවත් තියෙනවා තැන්පත් වෙච්ච. හැබැයි කර්ම වශයෙන් තැන්පත් වෙනවා විපාක වශයෙන් තැන්පත් වෙච්ච එක තමයි අපිට ප්‍රශ්නෙට බලපාන. මේ පෙර පව් කරලා තියෙන පුද්ගලිය කියලා කිව්වොත් පෙර පව් කරලා තිබුණ පළියෙද මේ ලෝකේ අපිට පළව දෙන්නේ නැහැ ඔක්කොම. උපාදානීය කරගත්තේ යම්කි දැන් පව් කරපු පුද්ගලෙයි. පව් තියනා නම් කෝටි ප්‍රකෝටි ගණන් කරපු අසංඛ්‍ය සංඛ්‍යාත පව් භවයේ තියෙනවා. කර්ම භවයේ තැන්පත් වෙලා. හැබැයි ඒ පුද්ගලයා මරණාසන්න මොහොතක නැත්නම් යම්කිසි චුත වෙලා ප්‍රතිසන්දියක් ලබන මොහොතක උපාදානීය කෙරුණි. කරපු පිනක් නම් ලෞකික කුසලයක් නම් සිද්ධ වුණේ. අලෝභ ආදී සමෝහතාවකට කරපු වැඩ පිළිවෙලක් නම් අරමුණු වුණින් අන්නේ උපාදානයට අනුකූල භවයක් ලැබලා භවයට අනුකූල જાතියක් ලැබලා උපදිනවා. දැන් උපන් જાතිය අර කරපු පව් තියෙනවා. අන්න જાතිය විපාක වශයෙන් ආවා. අර අප්‍රමාණ කරපු පින් පව් දෙකකින් පුණ්‍ය සංකාරයක්. පුනර්භවයට වතු වේලා. ඒකෙන් જાතිය වශයෙන් ඊට අනුකූල જાතියක් පහළ වුණා. දැන් ඔහු කරපු පව් කොහොමද තියෙනවා යක් ගබඩාවේ. හරි ගබඩාවේ තිබුණාට ඔහු හටගත්ත ඵලේ පව් වලින් හටගත්ත කියලා නැත්නම් අලෝභයෙන් අධිසින් අමෝහයෙන් හටගත් එකක් නම් ඒකේ නම් උපත ලැබුවේ. දැන් එයාට තියෙනවා ත්‍රි හේතුක පරිසන්දියක් ලැබලා ත්‍රි හේතුක උපත්තිය. දැන් මේ ත්‍රි හේතුක උපත්තිය තියෙන කෙනාට එයින් හටගත්තව පරිසරයේ හම්බ වෙන්නේ. ඒ පරිසරයේ ඉන්න කෙනා වනහල ධර්මාභෝධිය ලබා ගත්තොත් අර කරව පව් කන්දරා ඔක්කොම පැත්තක තියෙන විපාක වශයෙන් ආවේ නැති නිසා ඔහු ඒකෙන් බේරිලා උගේ වැඩේ කරගන්නවා. නිවන් අවබෝධ කරගත්තොත් අර ඔක්කොම අහෝසි. හැබැයි යම්කිසි පාප විපාකයක් වශයෙන් ආව නම් සතර පාප උප්පත්තියක් ලැබෙන්න පුළුවන්. දැන් විපාක ඵලයේ කොච්චර පින් කරලා තිබුණත් කොච්චර ආර්ය මාර්ගයේ කටයුතු මුලින් සම්පාදනය කරලා තිබුණත් ප්‍රතිසන්දියක් ලැබෙන වෙලාවක විපාක ඵලයේ වශයෙන් ආවේ උපාදානය කියලා තිබුණ පාපයක් නා. උපාදාන පත්‍ය භවෝ කියලා පාප භවර පත් වෙලා භව පත්‍ය ජාති කියලා සතර පාය උපදින පාප ජාතියක පහළ වුණොත් සතර පාගතව ඉන්න තාක් කල් ඒ සත්‍යයට බණහන්න පුළුවන් තැනක නැහැ. දැන් කොච්චර පින් කරලා තිබුණත් ඔකට නිවන් දකින්න බෑ. ඒ අබ්බැහි විදකේ ඒකයි වෙනස. එහා කවදාවත් පිනක ප්‍රතිඵලයක් වශයෙන් ලැබූ අධ්‍යාවක් ලැබිච්ච අවස්ථාවක තුනාන ලොකු වාසනාවක්. ඔය පව් නැති කෙනෙක් කියලා කියන්න බෑ. ඒ අධ්‍යාව ගෙවිලා ගියා නම් ආර්ය මාර්ගය අවබෝධ කරගන්න නැතුව ඒ පින ගෙවිලා ගිය විචලාවක ආයිසරයක් අරමුණු වෙලා ඉන්න පුළුවන්. අර සසරේ ගොඩ ගහලා තිබෙන එක. බැලලා හරි ඒකෙන් තිරසං වෙන එකට එම ආවනම් එහෙම. ඒකෙන් ප්‍රතිසන්දියක් ලබනවා තිරසං ප්‍රතිසන්දිය. ආයිසරය දුගති විපාකයක් ලබනවා. ඒ දුගති විපාකයේ ඉන්න කාකල් ඒ වැදලාවත් එහෙම කවදා වීරේද කියලා අයිත් කියන්න පුළුවන් කමක් නෑ. සමහර ලෝකේ විනාශ වෙන කම්ම. ඔහුට තිරිසන් භාවය ගොඩ එන්න බැරි නිසා. කන කැස් බෑවේ වියසුදිරෙන් අහස බලනවා වගේ අමාරුයි කියලා වෙන්නවා. නැවත මිනිසත් බවක් ලබා ගැනීම ඉතින් වැටුනොත් එහෙම. ඒ තරම් අමාරුයි ඊට පස්සේ. මොකද පසුතලයේ හැම වෙලෙම තිරිසන් නා. සතරපාගත වෙන පසුතලයක් නම් ගොඩ නැතිනේ. ওই පසුතලයේට ඇදලා ඉන්න හැම වෙලෙම අර මහා ගබඩාවේ තිච්ච පව් ගොඩමයි. එයා ඔතනින් පැන කෙනාට නැවත වාරයක් මිනිස් බවට පත් වෙන එකක් ඇදලා ඉනවා නම් අති දුර්ලභව සිද්ධ වෙන දෙයක් ඒ නිසා තමයි කනකස් බෑව වීසුදුරින් අහස බලනවා වගේ නේ එහෙම එකක් වෙන්නේ. ඇදලා ඉන්නේ පව්මයි. පව් කන්ද ගෙවෙව යනවා ලෝක විනාශයට යනකම්. ලෝකේ විනාශ වෙන දවසක තමයි ආයිසරය අරමුණු කරන්න එකක් නැති නිසා මෙතනින් මිදෙලා මිදෙලා ගිහලා ආයිසරය කර ආවාසන බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ගිහිලා පහු වෙන්නේ චක්‍රේත වැටෙන්නේ එහෙමයි. එතකම් ආයිසරයක් යන්නේ ගොඩේමක් නොඉන්න පුළුවන්. නෑ අන්තක් කල්ප 20ක් යනකම් ගොඩ නොවෙන්න පුළුවන්. ඔතන බැස්සොත් එහෙම මොලේ ලෝකේ පවතින කාලයේ අන්තකල්ප 20. විනාශ වෙන අන්තකල්ප 20 දී ආයිහැරයක් ලෝක ධර්මතාවයෙන් අවස්ථාවක් ලැබිලා ඒ අන්තකල්ප 20 යන ඉස්සෙල්ලා ආපස්සට බඹලෝට යන්න පුළුවන්. ඒ හතුන්ගේ ක්‍රමිකාසෙදී විනාශ වෙලා පවතින අන්තකල්පයේ 20ක් යනකම් ලෝකේ විනාශ වෙලා පවතිනවා. හැදෙන අන්තකල්ප 20 දී අන්තකල්ප 40කට ආයතන ගෙවලා ආපහු වෙන්න ලැහැත් වෙනවා. එහි කවුන් ගහලා ඉවර වෙනවා. ආන් එතන මේ ලෝකේ හදාගන්නකොට ආයි මේ ලෝකෙට ආපහු වෙනවා. ආයිසරයන් සුද්ධ මිනිස් එක්ක වශයෙන්.
හැබැයි සසර පුරුද්ද තිබුණේ අර පාපේ නා. වැඩි කාලයක් යන ඉස්සලා මොකද යන ටික කාලයක් සැරිසලාගෙන යනකොට. අර පාප කතියේ නැබුරු වෙලා හිටන් අර වාසනා ක්ලේශේ වාගේ. ඒකරම නැබුරු. ආයිසරයක් වැටෙනවා. අර දුගති පැත්ත. වැටෙනත් එහෙම ඒ කල්පේ තියෙන්නකම් ආයිසරයක් කොහෙද කොඩේ එවක් නෑ. සත්වයේ බොහෝ කොට ඉන්නේ උසන. අනන්ත සංසාර දුකක් කිව්වේ ඔන්න ඕකයි. අවිද්‍යාවට කොටු වෙච්ච කෙනා ඒ තරම් මහා අපරාධයක් තවත් විනාශයක් වෙච්චර අන්ධකාරයක් ලෝකේ නෑ කිව්වේ ඕකයි. අවිද්‍යා අන්ධකාරය සමාන අන්ධකාරයක් නෑ කිව්වේ ඕකයි. මෙයා ඔකෙන් ගොඩ එන්න හරි අමාරුයි. ධර්මාභෝධයක් ලබාගත්ත ධර්මත්‍රවණය කරපු කෙනෙකුට මහා වාසනාව පහළ වෙනවා. ඊළඟ අධ්‍යාවට යනකොට ඔය කියන දුගතියත් බෑට හේතුනේ. එන්න පරිසරය නැති නිසා. ඒක කවදා හරි ධර්මාභෝධය පූර්ණ කරගෙන නිවන් ලාභද කළොත් එදාට මේ කියන දුක්ඛන්දරාවේ නිදහස. එන කවදා නිදහස් වෙයිද කියන්න බෑ. ඒකයි හේතුව. ඉතින් පින්කලා කියලා හිටන් මේ භවෙදී මිදෙන්න බෑ. විපාක භවෙතු අහේතුක විහෙතු උප්පත්තිය කියන ලැබුවා නම් කොච්චර පින් කරත් නිවන් අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥා පහල කරන්න බෑ. පින් කරගන්න පුළුවන්. හැබැයි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදීමක් කියලා හිටියා නම් ඒ අහේත් විහෙතුක පුද්ගලයාට හරි සතර පාගත උප්පත්තිය ඊට පස්සේ යන්න හේතු නෑ. ඔහු එතනින් මිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය පිහිටපු කෙනෙක් අපාගත වෙන්නේ නෑ. ඒ චිත්ත ප්‍රහාදී චිත්ත බලවත්. හැබැයි අහේතුක පුද්ගලයාට ඊටි ගැටි කර ගන්න පුළුවන් සෝවාන් ඵලය ලැබුණ නැතුව. නැහ සෝවාන් වෙන්න ඕනේ නැහැ සතර පාය නිදහස් වෙන්න. ඒකාන්තයේ සතර පාය නිදහස් කවදාවත් යන්නේ නැහැ සෝවාන් ඒ කිර වෙන එකක් සෝවාන් ඵලය කියන්නේ. ඊට මෙහා බුදුන් කෙරෙහි පැහැදීම දහම් කෙරෙහි පැහැදීම ආදී ටිකක් හරි තියෙනවා නා. සද්ධා එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන. මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ සද්ධා ඉන්ද්‍රිය මාත්‍රයක් යනකොට තියෙනවා නා. ඒ පුද්ගල පුතත්ජන ගෝත්‍රයේ ඉක්ම ගියා. ඉතිර වුණේ නැතුවට පුතත්ජන කියන්නේ නැහැ යාට. සද්ධා මාත්‍රයක්වත් නැහැ මුළු වලින්ම මේ ඉන්ද්‍රිය පහ නැත්නම්. ਉਹ තමයි පුතත්ජනය. පුතත්ජන කියන්නේ ඒකයි. සෝවාන් වෙන්න ඕනේ නැහැ පුතත්ජන බයින් නික්මෙන්න. හදාහරම නික්මුණා සෝවාන් ඵලෙ. පුතත්ජන කියන තත්වයෙන් වෙන් වෙන්න පුළුවන් සද්ධා මාත්‍රයක් හරි පිළිදියා. ඒක විශේෂය. ඒ පුද්ගලයා ආපහු යන්නේ නැහැ කවදා හරි නිවන කරාම ගෙනියන. ඒක විශේෂය. ඉතින් මේ සාසනයේ පවතින කාලයක මොහතක ශ්‍රද්ධාවෙන් හිත පිහිටවපු කෙනෙකුට ඒ ලැබෙන වාසනාව ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකන් භක්තිය නෙමෙයි. බණපදයක් හරි අහලා මේක ඇත්ත කියලා තේරුම් ගත්ත කෙනාට ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ. අහලා තේරුම් ගත්තේ නැහනම් ඒ ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ නැහැ. නමුත් මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ මාර්ගයයි කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අන්සු මාත්‍ර ගැනීම පහළ වුණා නම් ශ්‍රද්ධා මාත්‍රිය පිහිටියා. ඒකයි බලක් ගන්න වෙයා කාටවත්. ඒ අංශු මාත්‍ර දැනීම මාත්‍රිය පිහිටවපු කෙනාට සතර පාගත වෙන්න හේතු නැති වෙන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැగిලා එනවා. ඒ නිසා ඒ මානසිකත්වය දුරු කරන්න බෑ. චුත වෙන වෙලාවක ඒක ඇදලා එනවා. ඊට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ නිසා හුදු ගතියටපත් කරන්නේ නැහැ කිව්වේ.